හරි අද කතා කරමු රුවන්වැල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ තියෙන පුරප්පාඩු කිහිපයක් ගැන. මන්ටකට channel එක subscribe කරන්න, ඒ වගේම notification bell එක on කරලා තියන්න, ඒ වගේම video කිවරණකම් බලන්න, ඒ වගේම අපිට දෙන support එකක් ඇරියට අනිවාර්යෙන් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. හරි මේක සඳහන් කරලා තියෙනවා රුවන්වැල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ පුරප්පාඩු වී ඇති පහත තනතුරු සඳහා සමිති බල ප්‍රදේශයේ ප්‍රමුඛතාන පිළිවෙලට කෑගල දිස්ත්‍රික්කයේ වසර දෙකක ස්ථීර පදිංචි වයස අවුරුදු 18-45 අතර ආයුධම් කරුවන්ගෙන් ආයුධම්පත් 2021 11/15 වෙනි දින දක්වා කැඳවනු ලැබේ කියලා. ඒ වගේම සමිතිවල දැනට ඉන්න අයට වයස බලපාන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. හරි පළවෙනි තනතුර තමයි ලිපිකරු. මේකේ වරණතුරි සඳහන් කරලා තිනවා මෙහෙයුම් දෙවෙනි ශ්‍රේණිය කියලා. ඒ වගේම ඔයාට 19500ක මූලික වැටුපක් සමග දීමනත් එක්ක වාට 21800ක මුදලක් හිමි වෙනවා. ඒ වගේම මේකේ තනතුරු සංඛ්‍යාව දෙකක් ලෙස සඳහන් කරලා තියෙනවා. හරි මේකේ සුදුසුකම් වශයෙන් සඳහන් කරලා තියෙන්නේ අපෝ සුසස් පෙළ සමත් වීම හෝ ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලයේ කළමනාකරණය පිළිබඳ උසස් පෙළ සහතිකයක් ලබා තිබීම හෝ සමුපකාර සාමාන්‍ය පෙළ සමත් වීම සමග පිළිගත් වාණිජ ඇලෙරක් කාර්මික ආදිනික වසර 3ක පළපුරුද්ද තිබීම හෝ ගණිතයේ සිංහල ඇලෙරක් දෙමළ ඇතුළු විෂයන් 4කට සම්මාන සහිතව අපෝස සාමාන්‍ය පෙළ එක් වරක් සමත් වීම සහ පිළිගත් වාණිජ ඇලෙරක් කාර්මික ආයතනයක කාර්යාල කටයුතු පිළිබඳ වසර 3ක පළපුරුද්දක් ලබා තිබීම මේකේ වරණතුලේ සඳහන් කරලා තියෙනවා. ඉංග්‍රීසි සමත් වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ කියලා. ඒ වගේම හෝ කාර්යාල කාර්ය සහායක තනතුරක වසර 5ක සතුටුදායක සේවා පළපුරුද්දක් තිබීම. මේ කියපු සුදුසුකම් වලින් වාට එක සුදුසුකමක් හරි තියෙනවා නම් වාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. හරි ඊළඟ තනතුර බලමු. ඊළඟ තනතුර තමයි ශාකා කළමනාකරු. මේකේ වරණතුලේ සඳහන් කරලා තියෙනවා මෙහෙයුම් දෙවනි ශ්‍රේණිය. මේක වැටුප් පරිමාණය දාලා තියෙන්නේ 19500 වාට දීමනත් එක්ක 21800ක මුදලක් හිමි වෙනවා කියලා සඳහන් කරලා තිනවා. ඒ වගේම පන්තිය තුන්වන ශ්‍රේණිය කියලා සඳහන් කරලා තිනවා. වගේම පුරප්පාඩු සංඛ්‍යාව එකක් විදියට තමයි සඳහන් වෙන්නේ. හරි මේක සුදුසුකම් වශයෙන් සඳහන් කරලා තියෙන්නේ සිංහල හෝ දෙමළ ඇතුළු සම්මාන 3ක් සහ ගණිතයේ සමග විෂයන් 6කින් අපොස සාමාන්‍ය පෙළ සමත් වීම හෝ සමූපකාර මණ්ඩලය විසින් පිරිනමන සමූපකාර සාමාන්‍ය පෙළ සහතිකය ලබා තිබීම හෝ පිළිගත් වාණිජ ඇලෙරක් කාර්මික ආයතනයක වෙළඳ සහායක තනතුරක වසර 5ක පළපුරුද්දක් තිබීම. මේ කියන සුදුසුකම් වලින් වාට එක සුදුසුකමක් හරි තියෙනවා නම් වාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟ තනතුරු විදිහට සඳහන් කරලා තියෙන්නේ වෙළඳ සේවක. මේකේ වරණතුලේ සඳහන් කරලා තියෙනවා සහාය සේවා දෙමළ ශ්‍රේණිය කියලා. ඒ වගේම වැටුප් පරිමාණය විදිහට සඳහන් කරලා තියෙන්නේ මූලික වැටුප 16500ක් හැටියට. ඒ වගේම දීමනා ඇතුළුව සම්පූර්ණ වැටුප 17750ක මුදලක් වාට හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පන්තිය දෙවන ශ්‍රේණිය වගේම පුරපාඩු සංඛ්‍යාව එකක් කියලා සඳහන් වෙනවා. මේකේ සුදුසුකම් වශයෙන් සඳහන් කරලා තියෙන්නේ අපොස සාමාන්‍ය පෙළ ගණිතය හා සිංහල ඇලෙරක් දෙමළ ඇතුළුව දෙවරකට නොවැඩි වාර ගණනක දී විෂයන් 6කින් සමත් වීම හා අදාළ ශේෂ්ත්‍රයේ තනතුරක වසරක පළපුරුද්දක් තිබීම. මේකේ වරණතුලේ සඳහන් කරලා තියෙනවා ගණිතයට සම්මානයක් තිබීම අවශ්‍ය නොවේ කියලා. හරි මේකට ආයුධම්පත්යක් යොමු කරන විදිය ගැන බලමු. මේකේ සඳහන් කරලා තියෙනවා තමන් විසින් පිළියෙල කරන ලද ආයුධම්පත් උත්පන්න සහතික අධ්‍යාපන සහතික ග්‍රාම සේවා සහතික චරිත සහතික දෙකක් හැඳුනුම්පත පළපුරුද්ද පිළිබඳ සහතික සේවා සහතික හා වෙනත් සුදුසුකම් සහතික වල ඡායා පිටපත් සමග පහත ලිපිණයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ඉල්ලුම්පත් බහ එවන කවරේ වම්පස ඉහළ කෙළවර ඉල්ලුම් කරන තනතුරු නාමය සඳහන් කර එබී යුතුය කියලා සඳහන් කරලා තියෙනවා. හරි මේකේ ලිපිණයේ විදිහට සඳහන් වෙන්නේ ගරු සභාපති සීමා සහිත රුවන්වැල්ල විවිධ සේවා සමුපකාර සමිතිය රුවන්වැල්ල. හරි අවසන් වශයෙන් කියන්න තියෙන්නේ channel එක subscribe කරලා notification bell එක on කරලා තියන්න. ඒ වගේම මේ දෙන videos අනිවාර්යෙන් share කරගන්න ඔයාගේ යාළුවොත් එක්ක. මොකද මේ කාලේ ඇත්තටම job vacancies හරි අඩුයි. කවුරු හරි මේ information දැනගෙන ගොඩ යනවා නම් ඒක ලොකු සතුටක්. ඒක නිසා කටියත් එක්කම හොඳ ගමනක් යන channel එකත් එක්ක දිගටම ඉන්න. good luck.